මේ වන විට රට තුල ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. කෙසේ වෙතත් ඖෂධ හිඟය විසඳීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැනට ලංකාවේ භාවිත වන ඖෂධ සම්බන්ධයෙන් අපි වරින් වර පරීක්ෂණ කරනවා. ඒ අනුව සමහර ඖෂධ නියමිත ප්‍රමිතියක් නැහැ කියලා තහවුරු වන අවස්ථාවලදී ඒවා භාවිතයෙන් ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රමිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා. දැනට ලංකාවේ පවතින ඖෂධ හිගය ක්‍රමයෙන් විසඳීගෙන යන බව තමයි අපිට පේන්නේ. දැනට මේ ඖෂධ හිගය සෑහෙන දුරකට මගහැරී ගොස් තියෙනවා. දැනටත් ඖෂධ කිහිපයක් හිගයක් තියෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ඖෂධ ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාර පරීක්ෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින්ගේ පැමිණීම ගැන සතුටු වන බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ. නව පරිපාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වන විට ඇවිලින කණ්ඩායමේ රසායනාගාර සම්බන්ධ ඖෂධ තත්ත්වපාලන රසායනාගාර සම්බන්ධ විශේෂඥයෙ පවා ගෙන්නගෙන දැන් එම රසායනාගාරය ලෝක තත්ත්වයට නංවන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි ඒවට ප්‍රශංසා කරනවා. එහෙම තමයි මේක හදන්න ඕනේ. ඒ වගේම නව පරිපාලනය මේ ලැබ් එකට අවශ්‍ය කරන අපි කිව්වා වෘත්තිකයෝ බඳවගෙන නැහැ. ඒ බඳව ගන්න අනුමත කරපු දේවල් පහුගිය පරිපාලන ඉදිරියට අරන් ගියේ නැහැ. දැන් නව පරිපාලනය ඖෂධ විශ්ලේෂකයන් ඖෂධ වේදීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා අවසාන අධිරියේ තියෙන්නේ කියලා අපිට දැනගන්න ලැබුණා. අපි සෑහීමකට පත් වෙනවා මේ කෙටි කාලයෙන් ඖෂධ නියාමන අධිකාරිය ලබා දෙන ප්‍රගතිය ගැන. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.